. විශ්වී දැනුමොසයෙන ඔබව අදත් ආයිබෝන් කියලා පිළිගන්නවා තවත් අලුත් වීඩියෝහෙකට ප්‍රා්ධ යිතිහාසය වඋගේ සිට මිනිසාට සමීපතම මිතුරන් ලෙස බල්ලන් සහ පූසන් හඳුන්වනවා. ඉතින් ඔයාගෙනනිවසේත් ඉතාමත් සුරතලයට ඇතිවන සුරතුළුන් විදිහට සන්න හඳන්නන්න පුළුවන් ඉතින් බොහෝවාය හිතන්නේ पूසන් කියන්න කිවක් නොකරන ඉතාමත් නිදराශීලී ජවිතයක් ගත කරන කකා बිබී පමණක් ඉන්න සතුන් කොට්ාසයක් කියලා නමුත් ඒ ස1 න්නේ නැහැ ඉති මේ वीडियो එකට යන්න කලින් අපේ वीडියෝ සොඳයි කියලා හිතනවනම් අඩට පුළුවන් අපේ යෝड चैनල් එක सबස්क्राइब් කරන්න නොටिफशन ෝල් කරන්න අමතක කරනත් එපා එහමුණුත් විතරයි අපි අලුත් විीडියयोත් ධාපුගම ගවර නොටිකන එකක් ඉන්නේ හරි මුලින්ම කියන්න නෝනි මේ කතාව ප්‍රබන්ධයක් හෝ බොරුවට ගොතන කතාවක් නොවන බව ඒ වගේම ඔයාට පුළුවන් අන්තරජයලයේ මේ පිළිබඳව විස්තර සොයන්න එමගින් මේ පිළිබඳව තවතුරටත් වැඩි දුර විස්තර ඔයාට හොයන්න පුළුවන් නේවී බලලෙකුට අපගේ ශරීරයේ එකතුවන්න ක්‍රනාාත්මක ශක්තිය නැතිනම් ග්‍රිනාාත්මක සිතුවිලි එකුද කිර මේ බලයක් නැතිනම් හැකියාවක් පවතිනවා බ ඉදඩට වැඩනුගහාම ඔවුන් එම ශක්තිය අවශෝෂණය කරගන්නවා. පවුල තුළ එක් පුද්ගලෙකුට වඩා වැඩිගණනක් සහ එක් බලලෙකු පමණක් ඉන්නවා නම්. ඔවුන්ගෙන් නිකුත්වන සම්පූර්ණ රිනාත්ම කියරණ අධිගලෙසෙන් බලලා විසින් අවශෝෂණය කරගන්නවා. ඒවාගේම ඔයා ඕනයට වඩා ආතදිීර පත්තුව හොත් එමගෙන් මොදාහැරණ රිනාත්මක කියණ ඔවුන්ට අවශෝෂණය කර ගැනීමට ්‍රමාණවත් කාලයක් නොමැති වන අතර එම නිසා අවශෝෂණය කරගත් චක්තිය මුදා හැරෙනතෙක් එය මේදී ලෙස ගබඩා කර ගන්නවා ඉතිං ඔයාගේ ගෙදර ඉන්න පූසත් අධිග ලෙස තරබාරය නම් ඒ සම්පූර්ණයෙන්ම ඔයා දෙන ආහාර නිසා නම් නෙමින් ඒ වගේම අප නිදාගෙන සිටීමේදී අනවශ්‍ය ආත්මයන් අපගේ නිවසට හෝ ඇතුළු නොවීමට සහ ඔවුන් රාත්‍රියදී අපව ආරක්ෂා කරනවා නිසාම බලලුන් බොහෝ විට ඔබත් සමඟ ඇඳේ නිදාගැනීමට වඩාත් කැමැත්තක් දක්වනවා ඊට හේතුව මෙය වෙන්නත් පුළුවන් ඒ වගේම අත්බූද්ධ ආත්මයන් ඔයාගේ නිවසට ඇතුළූ විට ඒ බව බලලුන්ට හැඟෙනවා වගේම අපිට හානියක් වීමට නොදී ඔවුන් අප ආරක්ෂා කරගන්නවා ඉතින් ඔයාට හිතෙන්න පුළුවන් බලලුන්ට ඇත්තටම අවතාර දෙකීමට හැකියාවක් තිී නොද කියලා ඒ සම්බන්ධව කතාකිරීමේදී මිනිසුන් මෙන් සංවේදනය කිරීමට සතුන් භාෂාවක් භාවිතා නොකරත් සැබෑ සත්වන නිරීක්ෂයකුට සතුන් ශබ්ද සහ, ශරේර භාෂාවමගින් ඔවුන් සංවේදනය කරන බව හඳනා ගැනීමට හැකියාවක් තියෙනවා. බලලා එවැනි එක් විශේෂයක් වනාතර ඔවුන්ගේ අයිතිකරුවන් සමඟ සංවේදනය කිරීමට අමතරව එකනෙකා අතරද සම්බන්ධාවයක් පාත්වා ගන්නවා. සමහර බලරු පිබඳව නිරීක්ෂකයිෙන් තම බලලුන් එකම ස්ථානයක් ලෙස බලාසිටින බව සොයාගෙන ඇති අතර පසුව ඔවුන් අසාමාන්‍ය ශබ්දමකින් එය අපට හඟවනවා සමහරක් අවස්ථාවල ඔබගේ නිවසේදි රාත්‍රී කාලයේදී පූසන් නිතාමත් භයංකාර ලෙස කෑගසනවා අසා ඇති ඉතිං මේද ඔවුන්ගේ එක් අමිහිරි ශබ්ධ ආකාරයක් වනවා. අවතාර දැන බලුන් සිටින අතර යමකු ඉහලටහා පහලට ඇවදිනවාමින්. පඩිපෙල දෙෙස බලා සිටින. අතර ටික වේලාකට පසු ඔවුන් ඔවුන්ගේ මුහුණේ ජමක් සටහන් කිරීමනට උත් සහ කරන බව ඔබ සමහරක්ිට දැකති බෙනවා ඇති. සමහරුවය සෙල්ලම් කිරියීමල සලකනා අතර තවත් සමහරු සිතන්නේ බලුණන හැසිරෙන ආකාරය මේ බවයි. නමුත් මේ ඇත්තක් ද තවත් සුරතල් සතෙකු තම හිමිකරු සමඟ, ජිවත්වූ අතර එම බලලා කාමරය දෙස බලා සිටියේය. ඒ වගේම කාමරයේ සිට, අසාමාන්‍යය ශබ්ද ඇසෙන බව අයිතිකරු විසින් ප්‍රකාශ කර තිබෙනවා. මිනිස් ඇසර නොපිණෙන කිසියක් බලලා දුටුවාද. සාමාන්‍ය මිනිස්සුන්ට සාමාන්‍යයෙන් කරනොහැකි දේවල්. බලලුන්ට ආධ්‍යාත්මික ලෝකෙන් දැකගත හැකි වන බව පුරුවෝකතනය කරන්න පුළුවන්. ඔවුන් සතු ඇති තවත් සුවිශේසිී ලක්‍ෂණයක් වන්නේ ඔවුන්ගේ අයිතිකරු දුකගෙන් හෝ වේදනාවගින් සිටිමිට, ඒ තේරුම් ගැනීමට ඇති හැකියාවයි. එවැනේ ටෙලිපති ගුණ නිසා මිනිස්සුන් වන අප, නොදකින දේවල් සංවේදී කිරීමට ඔවුන් සම්පූර්යම සමත්වන බව විශ්වාස කරනවා. පුරාණ හිජිප්තුවේ බලලුන්ට නමස්කාර කර තිබෙනවා. එකල බලලෙකු මැරීම අපරාදෙලෙ සැලකූ බට සඳහන් වනවා. ඒ වගේම එම අපරාධයට මරණදඩුවම් පවල් ලබාදී තිබෙනවා. එකල බලලෙකු මියගියහොත් පෞුලේ සෑම දෙනා ඇහිබෙඹ ගෑම සිදුකර තිබෙනවා. ඔවුන් නමස්කාර කළේ බලලෙකුගේ මූුණක් ඇති. කාන්තාවකගේ රහස් ආරක්ෂා කරන්නෙකුුවන නපුරු ආත්මහා රෝගවලෙන් ආරක්ෂා කරන්නා වූ දේවතාාවියකට බලලා ඊජිප්තුකරුවන්ට වැදගත් සදක වූ අතර ඔවුන්නේ සලකනු ලැබේ ආත්මයන් සමඟ සංවේදනය කිරීමේ මාර්ගයක් වශයෙන්. එය අපට කම්පනයක් වියහැකි වුවත් ඒජිප්තු විශ්වාසයට අනුව බලලුන්ට ආත්මයන් සමඟ සංවේදනය කළ හැකි අතර ඒවා පැහැදිලිව හඳුනාගෙනීමට ඔුන්ට හැකියාවක් පවතිනවා. බලලුන්ට අතේතියේ බොෝ සිදුවීම් සිදුවී ඇති අතර ඔහුන්ගේ විශේෂයන් සැලකිය යුතු කාර්ාරයක් ඉටකොර ඇති අතර ඔවුන් වටා කිසියම් අත්භූත ක්‍රියාකාරගමක් සිදුවී ඇත්දයි, තේරුම් ගත හැකි බව මුළුමමුලින්ම විශ්වාත් කළ හැකි. බලලුන් ආත්මයන්ගෙන් ඔබව ආරක්ෂා කරනවාද. තමන් වටා ආසාමාන්‍ය පැවැත්මක් දැනෙන්විට බලලුන් අමුතුලෙ සහැසිරෙන බව නිරීක්ෂණය වී තිබේ ඕුන්ඒ කිසියම් මානසික පැවැත්මක් දැනෙනවානම් ඔවුන් ස්ථානකට කැමති නති බව පවා කියනු ලබේ. පුරාණ්‍ය යේජිප්තු පුරාගෘත්තවල සඳහන් වන්නේ නපුරු ආත්මයන් දුරකිරීමේ බලය බලලුන්ට ආශිප්‍රාධ කරන බවයි ඕනෑම නපුරු ආත්මයක් දුර්කිරීම සඳහා සුනකයන් රාත්‍රේදී පුරණ බව බොහෝ ජනප්‍රවාදල කියවෙනවා බලුන් වැනි ජීවිීන් සම්බන්ධයෙන් එයම්මද කිවීමට හැකියාවක් පාතිනවා. බෞද්ධයන් විශ්වාස කරන්නේ බලලුන් යනු තවත් නම ජීවිතයක් ලබාගනීමට පෙර ආත්මයන්ගින් වෙංවීයා මලවුන්ගේ ආත්ම බවයි. බලලුන් මිනිස්සුන්වට කිසිම් අරුමයක් හෝ නපුරු පැවැත්මක් ඇති බව විශ්වාස කෙරෙනවා. නපුරු ආත්මයන් ඔබට සම්පූර්ණයෙන් ආරක්ෂක් කිරීමට ඔවු නෙසගමු නොහැකිවිය හැකි නමුත් ජනප්‍රිය විශ්වාසයන්ට අනුව නරක දෙයක් සිදුවීම ආසන්වා තිබෙනවා නම් එම නරකදේ සිදුවීමට යන බව පූසන්ට පැවැසීම හැකියාවක් පවතිනවා. ඉතිං බලලවුන්ට ඇත්තටම අවතාර පෙනෙනවාද. කණගාඩුල කරුණක් නම් බලලුන්ට අවතාර දැකීමට හැකියාවක් පවතිනවා. ඔවුන්ගේ හැසරීම් බොලින් එය හඳුනා ගැනීමට හැකි වෙනවා. කෙසේ වෙතත් ඔවුන්ට කිසිම් අත්භූත බලයක් තිබේද නැදදන්න. විශ්වාස කිරීම සම්පූර්ණයෙන් බට බාරයි. එනිසා ඔබගේ නිවසේ සුරතල් සතුන්ට ඉතමත් ආදරයෙන් සලකා ඔවුන් රැක බලාගන්න. ඉතින් අද වීඩියෝ එකින්, දනුමක් ගත්තා කිය හිතනවවාන ට පුළුවන් අපගේ YouTube चैनල सबබස්क्ाइब කරන්න ඒවගේ මේ විඩියयोක වැදගත් කිය හිතනවනම් ට ළුවන්ගේ තවත් යාළවේට බලන්න මේ විඩියෝක ශයා කරන්න ඉතින් තවත් අලුත් වැගත් videoියහයකින් ැවතත් හමුවම.